අද තියෙන ප්‍රශ්නය අතේ අයිතිය කාටද තියෙන්නේ එක පැත්තකින් බැලුවොත් එක කණ්ඩායමක් කියන එක අපි තමයි නායකත්වය අපිට තමයි අයිති තවත් කණ්ඩායමක් කියන ඒ විදිහටම කණ්ඩායම හතරක් විතර වගේ මේ වෙනකොට රට තුල මේ අතේ අයිතිය පිළිබඳව කතා කරනවා අපි විශ්වාස කළේ අධිකරණයට වඩා පක්ෂය තුල අපේ සමගිය රැක ගැනීම වැදගත් කියන්නේ අපි පක්ෂයේ ඉදිරි කටයුතු ගෙන යන්න අපිට සිද්ධ වෙනවා අපේ කණ්ඩායමට නායකෙක් තෝරන ඒක ඡන්දයෙන් අනුමත කරා විජේදාස රාජපක්ෂ මහතාගේ වැඩ බලන සභාපති පක්ෂයේ සභාපතිවරයාට සමාජිකත්වය ප්‍රධානය කිරීමේ බලයක් තියෙනවා. ඒ බලය උඩ තමයි පැහැදිලි වෙලා තියෙනවා. එතුමාට ඒ සමාජිකත්වය ලබා දෙනවා. අපි හතර දෙනාම එකයි. ඔව්. එකම පක්ෂේ. මම හැම වෙලේම ඉන්නේ අපි හතර දෙනාම එකට දේශපාලනය කරේ. අපි ඉදිරියේදී ප්‍රාර්ථනා කරන්නේ හතර දෙනාම එකට දේශපාලනය කරන්න කියන තැනයි අපි ඉන්නේ. අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිති මේ රටේ අහිංසක ජනතාවට පාක්ෂිකින්. මේක මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඇතුළු කණ්ඩායමකට ලබා දීපු පෞද්ගලික බෝධලයක් නෙමෙයි. මෙන්න මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඒකර අපි මේක తాවකාලික භාරකාරයෝ. නමුත් මේ පක්ෂයේ සදාකාලික අයිතිකාරයෝ ටිකක් ඉන්නවා. ඉතින් කතා කරලා බැරිම තැන තමයි මේක එළියට කතා කරන්නේ. දැන් මේ මාධ්‍යට ඇවිල්ලා කතා කරන්න දැන් සිද්ධ වෙලා තිබෙන අධිකරණයට යන්න වෙලා ඒ සියලුම උත්සාහයන් අසාර්ථක වුණාට පස්සේ විජේදාස රාජපක්ෂ මහත්මයා තමයි දැන් වැඩබලන සභාපතිවරයා හැටියට පත් කරේ. ඔව් අපිට එතුමත් එක්ක පෞද්ගලික කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මාස 4කට 5කට කලිනුත් එතුමාගේ ගෙදෙට්ටම ගිහිල්ලත් අපි එක්කවලා වැඩ කරන විදිහට කතා කරා. එතුමත් එක්ක ප්‍රශ්නයක් නැහැ. නමුත් එතුමා මේ සම්බන්ධව ආපු ක්‍රමය සහ ගත්ත ක්‍රමය තමයි විශේෂයෙන්ම අපි මේකට අනුමත කරන්නේ. පක්ෂ නායකයා කවුද කියන එක ප්‍රශ්නේ තියෙනවා. මතක තියාගන්න මේ වාර්ණ නියෝගයට වඩා අපි අහුවෙලා තියෙන්නේ. හැබැයි ඒ තනතුරු එහෙම්මයි තාම. මේගොල්ලෝ මේ සෙල්ලම් ගෙවල් හදනවා. දේශපාලන මණ්ඩලයේ මතක තියන්න පත් කරන්නේ සභාපතිවරයා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ සභාපතිත්වයට ගරු කරන්න ඒකත් එක්ක එකව වෙන විජේදාස රාජපක්ෂ මැතිතුමා අපි ජනාධිපති අපේක්ෂා හැටියට දාන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. ඊට විකල්පයක් තියෙනවා නම් තමුන්නාස්ලාගේ නායකයා කවුද කියන්න අපි ඒක ගැන සලකලා බලලා අපි තීන්දුව කරමු. එච්චරයි.